Hai Bowen, iting atter makan agar tuh i menada me tel polling, mulu rata ya tel polling. Menem tel polling oleh inna minister gara tiktak hari balan nda sama ya. Medalis tiga ekek deval lu ngegiya, heh, danut, me gampa ispir dalat me apa itu petrol sedek gaw inne, bumi tel polling mati inno ah hita agan nda beri darang. Itim bumi tel leader hatrak pahak ganno kian nih me minisun ta mona tarang asar ntaave tuh. Itim me asar ntaave ekka me rata khawada me gullo isser hara ganie deki lah hita gan be. Me bumi tel polima petrol polima kila bena tak me diesel polima me hematana me hematama. Itim me bumi tel polima inna ada banisti kag di le anna tamai yaave. Iting munad me peredat dunna iya dunna gihan dunna salli wagi katya dunna iting egolangge ede wallo dat badu bedua iting adat kaur hari opu de wallo li banis tikak bedelean matama yawe malu pan tikak kapida puluan ide rapi ede karam muka deka de hetu hari nam puluan nang meme desa palak na kian de puluan nang menna meme minisunta adu maga ane kaya tikak hari denda mama balapur tu mang hitana wa desa palak na kio tamai me de yati kere api rata ta eto kote egol lo adu maga ane me inna minisunta banis ke diak denne na me ke tamai abagya sampan na de itim puluan tarang puluan deak umbala da puluan gi dera metan inna minisun wenuen me langka ai ma tel poling ngol inna minisun wenuen kara pal la e minisun badigin ninna wa mokoda dawas ganang egol lo evil la samahar welawal lo di tel poling me inne eto kote me bumi tel li pas gana kinno a kini ke hita gan nabe iting ini sa puluan tarang bala da puluan nam puluan ngi dira minisun na di pala enang api mek dika bedan na kalin tamai mek kiwi mo kada eka gan da beri nisa eten de anda kalin gatte api beda len nan tak gat e bal de
ඉතින් මේවයි බනිස් ගන්නත් නැහැ සැංගල ගන්නත් නැහැ බොහොම අමාරුවෙන් මේ බනිස් ටිකක් හොයාගෙන ආවේ මේ කරන්න දෙන්නේ නැවක ඉවරයි ඉතින් බනිස් 500ක් කියන්නේ අතර මෙතන ඉන්න මාර ගොඩක් අනේ මම වැඳලා ඉල්ලන්නම් පුළුවන් මිනිස්සු හිතපල්ලා දැන් මට ගොඩක් කට්ටිය මෙතන කිව්වේ දවල්ට කාලත් නැල්ලු දැන් රෑ ඉතින් දවල්ට කාලත් නැති මිනිස්සු ඉන්නවා මෙතන ඇතිතර ඉතින් මේ මිනිස්සු ගැන චුට්ටක් හිතන්න පුළුවන් නම් හිතපල්ලා සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා උඹලට සල්ලි ගෙනියන්න බෑ මැරෙනකොට පුළුවන් නම් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කුංචි දෙයක් හරි කරපල්ලා කුංචි දෙයක් හරි දීපල්ලා ගෙනල්ලා ලංකාවේ හැම තැනම ඉන්නවා තෙල් පෝලිං වල ඒ තෙල් පෝලිං වල ඉන්නේ අපේම මිනිස්සු ඒ මිනිස්සු ඇත්තටම හිඟන්න ඕනේ මේ කාගෙන්වත් හිඟා කන කෙනෙක් මිනිස්සු නෙමේ කිසිම කෙනෙක්ගෙන් ඉල්ලගෙන කන මිනිස්සු නෙමේ නමුත් මේ වෙලාවේදී ඒගොල්ලෝ තෙල් පෝලිමට ආවට පස්සේ යාලට යන්න විදියක් නැහැ යාලා තෙල් ගන්න රුපියල් 2000ක් අරගෙන ආවොත් ඒ රුපියල් 2000න් කෑම කන්න බෑ තෙල් ටිකක් ගහගෙන යන්න වෙනවා ඒ නිසා බඩගින් ඉඳලා හරි තෙල් ටිකක් ගහගෙන යන්නයි හදන්නේ මම මෙන්න මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලඥයන්ගෙන් තොපෙන් ඉල්ලා සිටින්නේ පරබල්ලොන්ගෙන් දැන්වත් පුළුවන් නම් කෝටි බිලියන ගණන් තියෙන මිනිස්සු ඉන්නවා හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා අපේ රටේ ඕනතරම් කෝටිපති මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලන්ගේ සල්ලි වලින් තෙල් ගේන්න අවස්ථාව දීපල්ලා අවස්ථාව දීලා තොපේ කමිෂන් එක ඉල්ලන එක නතර කරලා ඒ මිනිස්සුන්ට තෙල් ගේන්න අවස්ථාව දීපල්ලා මෙච්චරයි ඉල්ලා සිටින්නේ මොකද පිට රටවල් වල ඕනතරම් ඩොලර් මිලියන ගණන් තියෙන අපේ රටේ මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු එකතු කරලා පුළුවන් නම් එකතු කරලා ඒගොල්ලොන්ව එක සම්බන්ධ කරලා ඒගොල්ලන්ගේ සල්ලි වලින් තෙල් ගෙනෙල්ලා හැබැයි තොපි කමිෂන් ගන්න එක නතර කරන්න ඕනේ අපිට පුළුවන් උඹලට බැයි නම් උඹලා කියපල්ලා අපි ගෙනල්ලා දෙන්නම් අපිට කතා කරන මිනිස්සු ඉන්න ඕනතරම් ඩොලර් මිලියන ගණන් තියෙන ඒ මිනිස්සු කතා කරලා ඒ මිනිස්සු එකතු කරලා මේ වැටිලා තියෙන වෙලාවේ පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්නේ විසඳපල්ලා මේ විසඳපල්ලා ඒගොල්ලෝ සල්ලි දීලා තෙල් ගෙනෙයි හැබැයි ඒකේ සම්පූර්ණ ලාභය සම්පූර්ණ අයිතිය ඒගොල්ලන්ට යන්න ඕනේ ඒගොල්ලන්ගේ සල්ලි තොපේ සල්ලි නෙමේ ඒ නිසා තොපි එක දෙන්නේ නැහැ අවස්ථාව දෙන්නේ නැහැ අපි දන්නවා මොකද ඒකට හේතුව ඒ කමිෂන් එක නැතුවමල කවදාවත් කිසි දෙයක් කරන එවුන් නෙමේ දැන්වත් රට වැටලා තියෙන වෙලාවේ පුළුවන් නම් කමිෂන් ගැන හිතන්නේ නැතුව මේ රටේ මේ තෙල් ප්‍රශ්නෙට විසඳුම දීපල්ලා විසඳුම අපේ රටේම තියෙනවා අපේ රටේම ඉන්න කෝටිපතිවගේ අතේ තියෙනවා ඒ වගේම තෙල් පෝලිං වල ඉන්න අපේ මුංගෙන් ඉල්ලා සිටින්නම් පුළුවන් නම් වෛද්‍ය වෘත්තියේ ඉන්න නැත්තම් මේ දොස්තරවරු නැත්තම් හෙදියෝ ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලය
අනේ මේ ඉස්පිරිතාල වල ඉන්න මේගොල්ලන්ට පෝලිං ගන්න එපා පෝලිං වල යාලව තියන්න එපා යාලව පෝලිං වල තියන්න නැතුව යාලට අවස්ථාව දීපල්ලා උදා කරලා දීපල්ලා මොකද උඹගේම දරුවෙක් අසනීපෙලා මරණාසන්න වුණොත් ඒ මොහොතේදී උඹගේ දරුවව නිරෝගී කරන්න නැත්නම් උඹගේ දරුවව බේරගන්න ඉන්න වෛද්‍යවරයා තෙල් පෝලිමක හිටියොත් උඹගේ දරුවාට මිය යන්න වෙනවා උඹගේ දරුවාට මේ මරණය උදා වෙනවා ඒ නිසා පුළුවන් නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට මේ පෝලිං වල තියන්න එපා ඒක කරන්න එපා මොකද උඹලත් යම්කිසි දවසකදී ඒ ස්පිරිතාලෙට ගියොත් නැත්නම් උඹලාගේ අම්මා තාත්තා දරුවා කවුරු හරි ස්පිරිතාලෙට ගියොත් ඒගොල්ලෝ තමයි බේරගන්න ඉන්නේ ඒ නිසා ඒගොල්ලන්ව තෙල් පෝලිං වල තියන්න එපා මං ඉල්ලා සිටින්නම් වැඳලා මේක ඉල්ලීමක් විතරයි මං දන්නවා හැමෝම අමාරුවෙන් ඉන්නේ ඒත් පුළුවන් නම් තෙල් පෝලිං වල යාලව තියන්න එපා එයාලට අවස්ථාව දීපල්ලා ඒ දැනට යන්න එහෙනම් මෙච්චරයි කතා කරන්න තියෙන්නේ ආයේ හෙට දවසේ අපි මොනවා හරි දෙයක් කරමු පුළුවන් තරම් අපේ රටේ ඉන්න හැමෝම එකතු වෙලා මෙන්න මේ වගේ තෙල් පෝලිං වල ඉන්න මිනිස්සුන්ට මොනවා හරි දෙයක් බඩපිරෙන්න චුට්ටක් හරි දෙයක් දීපල්ලා උඹලට පුළුවන් විදියට ඒක මහ ලොකු දෙයක් නොවෙන්න ඉඩ තියෙනවා හැබැයි මේ බඩගින්නේ ඉන්නවා නම් ඒ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ඒක මහ ලොකු දෙයක් එහෙනම් මැච් එක බලන්න යන්න තරම් ඔලුවක් නැහැ බං මොකද ඒකට හේතුව මැච් එක බලන්න රට අපේ රටේ ඒ වෙනුවෙන් චිය කරන්න නැත්නම් ඒකට මේ කෑ ගහලා ඒ ෂප් එක දෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ඉතින් ඒගොල්ලෝ එතන ඉන්නවා නමුත් අපිට මට යන්න ඔලුවක් නැහැ මොනවාද හරි ඉතින් මේ මෙච්චරයි එහෙනම් කියන්න තියෙන්නේ එහෙනම් පුළුවන් විදියට මේ මිනිස්සුන්ට උදව් කරමු පුළුවන් තරම් උදව් කරමු එහෙනම් දෙයියන් පිට හැමෝටම ජය වේවා